මෙම අන්තර්ජාල සේවා පහසුකමට අනුමැතිය ලබා දීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට දින 14ක කාලයක් වෙන් කර තිබෙනවා. ඉන්පසු ශ්‍රී ලංකාව තුළ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවා ක්‍රියාත්මක කිරීමට හැකිවන බවයි කනක හේරත් මහතා පවසන්නේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු තවදුරටත් කියා සිටියේ ස්ටාර්ලින්ක් ජාල මධ්‍යස්ථාන 2000ක් පමණ ලෝපුරා ස්ථාපිත කර ඇති බවයි. රටවල් 32ක් මේ වන විටත් ඒ තුළින් වේගවත් අන්තර්ජාල පහසුකම් ලබා ගන්නා බවද රාජමාත්‍යවරයා පැවසුවා. මේකේ තියෙන වැදගත්කම තමයි අපේ රටේ බොහෝ තැන්වලට අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න නොහැකි ස්ථානවලට අන්තර්ජාල පහසුකම් ලබා දීමට හැකියාවක් තියෙනවා. එම අපේ ඉලක්කය මුළු රටේම අපි අන්තර්ජාල පහසුකම් ඉතාමත් කඩිනමින් ලබා දෙන්න මේකෙන් හැකියාවක් තියෙනවා. මේකට අන්තර්ජාල පහසුකම් ලබා දීමක් තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් දැනට අපි අන්තර්ජාල පහසුකම් ලබා දෙන්නේ ෆයිබර් තාක්ෂණයේ ඔස්සේ, චන්ද්‍රිකා තාක්ෂණයේ ඔස්සේ තමයි මේක අන්තර්ජාල පහසුකම් ලැබෙන්නේ.